අප මේ රජයේ බලයට පත්වනකොට පොරොන්දු ගනාවක් දුන්න. එකක් තමයි ඔබේ ආර්ථිකය හදනව ඔබ ශක්තිමත් කරනවා. ඔබේ ගෙදර ඔබේ ඉපීම මේ ශක්තිය වැඩි කරනවා. හොඳ රැකිය ඇති කරනවා මේ මුළු කලාපේම දියුණු ආර්ථික සංවධන කලාපය බට පත් කරන්නවා කිය. අපි ඒ පොරොන්දු විෂ්ට කනවා ඒ පොරොන්දුව මතකැතියෙනවා ඒ දිගු වැඩපිරිවෙල. ඒ වගේම අපි කෙටි කාලන දෙවුත් කරනවා.

ග්‍රමතුම දිරිපත් කරපු ර්ථක ්‍රපත්තිය ඉතාම දියුණු නවී නාර්ථික ප්‍රතිපත්තියක් ඒ හොඳයි ඒ වැඩපලියවල ක්‍රියාත්මක කිරීම තුළ මේරට දියුණු ජාතියක් බට පත් කරන්න පුළුවන් කියින්. ඒවගේම මේ ඉදිරිආයවය මට විශ්වාසයි සිකුරාබර නවි කරුණක මැත්තුමා හොඳ අයවයක් අපට දෙනවා. ජනත බලාපොත්තු වන කෙටිකාලන සා දිය්කාල්ල විස දුු සහයන මගේ හොඳ අයයක් දෙනවා. ඒ විතරක් නෙමයි. අපි තව දෙයක් කිය නවශ්‍යයයි අපි පොරොන්ද වනා දේශපාන ප්‍රනිංසාස් කරන්න. පෙරෙහි මගේ ජීවිතය සතුටුම දවස. එයි. අවුරුදු ගානකට පස්සේ අපේ රටේ පළවෙනි වතාවට මැතිවරණ කොමිෂන් සභාව පත් කළ. කුමාරතුක මැතිනිය මෙරටේ ජනාධීපති වුණ දාහත්වන සංශෝධනය අනුව ඒ මැතිවරණ කොමිෂන් සභාව පත් කරන්න තිබුණා එතුමිය පත් කළෙත්තේ. රාජ පක්ස මැතුමා මතිවරන කොන් සභාව පත්නො කර තරක් ෙේ හෝසිු තැන්න ඩ කළලා. අපි නැවත මතිවරණ කොිෂන් සභාව ඇති කරලා. ඒ මතිවරණ කොමිශන් ව සඳහා සාමාජිකයන් පත් කලාා ඒ අපපින ලොකුම සතුටක් මීට පස්සේ අන ග ප්‍රා බා මතිවරන පල බ මැතිවරණ පාලිමේතු මතිව ජනාද මතිවරණයක් අනනාගත නැහැ. ඒ මැතිවරණ සියල්ලම කරන්නේ. හනි දගලෙක් සාමාන්‍ය ආ්ඩුව දෙපාර්තමේන්තුවක් නෙමෙයි මැතිවරණ කොමිචන් සභා විසින් බලය ඉන්න ආණ්ඩුවට බලය අයුතුල ස පාවිච්චි කිරීමට කිසි මාවකාශයක් නැහැ ඒ අපි ආඩම්බර වෙන්න ඕන මෙරටේ ප්‍රධාතන්ත්‍රවාදයතුන් ලවපු විශිෂ්ටිම ජයග්‍රණයක් කලම කියනම ඒ විතරක් නෙවෙයි. අපි පොරොන්දුනා තනි පුද්ගලයට බලයඒකරශි වෙලා යනෑ. මේ ඒ ආධිපති බලයක් වශයෙන් විස්තර කරන මේ විදහායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට. හැමෝමකිව්වෙ කවර දාකවත් බාලය ගත්තට පස්සෙෙන අංගෝක අහෝසි කරන නෑගල්. අපි දහනමන සංශෝධනයෙන් ඒ බලයෙන් ටිකක් අඩු කන්නකට කිව්වා ඔච්චර තමායි ඉතුරු ටිකණන් කරන්නේ නෑ කියලා. මං ආඩම්බරෙන් කියනවා වර්තමාන ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපල සිසැන මැත්තුමාත්. ර්තවාන් අගමැති එක්සක් ජාති පක්ෂ යක ක්‍රමසි ැතුමත් අතර ඇති වෙලා තින එක ගතාාවය පරිදිී විදධාහයක ජනාදයපති ක්‍රමය වෙනස් කරලා.ි කවුරු තකමැති මනාප ක්‍රමය අහෝසිි කරන අනුත් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුනල දීලා මරටේ නැවතවරක් පාලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. ස්ථාපනය කිරීම පිළිබඳව වූ. ඒ වැැබගත් ප්‍රතිපත්තිේ ලියමල්ල කැබිනට පත්‍රිකාව. අද දින ඉදිරිපත් කරනවා ආඩම් බරයි නැද. කෞුරුත් කරන්නේ නෑයි කියමු දෙයක්. වැඩේ ස්ථිර සාරෝම කරනවා අපි කිව්වොත් කරනවා. මට පෞද්ගෙනක සතුරක් තියෙනවා මේ මුලු ක්‍රියාදාමය පුරාම ක්‍රියාකාරීව වැඩකරපුක ගැන. ඔබේ ගම ඒපදිච්ච අපි හාමුදුරුවෝ කිවෝ පරිදි මගේ අම්ම බටකොඩ.